මාතෘකාව ගෙවතු භෝගවල රෝග සහ කෘමි හානි. So we are very happy that Dr. Indra Aryaratna is going to speak to us about disease and insect pest damages of home garden crops. Dr. Indra Aryaratna, she did her BSc in biological sciences at the University of Peradeniya in 1978. Then in 1982, she did her MS in the master in plant pathology at the Postgraduate Institute of Agriculture. And then in 1993, she did another master's in plant pathology at Louisiana State University. And completed her PhD in 1995 at the same university. From 1979 to 1985, she was teaching at the Department of Education in Sri Lanka. From 1985 to 2005, she was a research officer at the Department of Agriculture in Sri Lanka. From 1999 to 2003, she was a visiting lecturer at the University of Peradeniya and the University of Runa, and also at the Postgraduate Institute of Agriculture. From 2009 to 2019, she was the Extension Coordinator, Department of Agriculture in Manitoba. And during the same period, she was a member of Manitoba Institute of Aerologists. So we are pleased to invite Dr. Indra Aryaratna to speak to us. Thank you, Ilian, for introducing me. And I would like to thank 55 Plus Group Working Board for inviting me as a presenter. I also want to thank Udesh for his support. Good morning, everybody. This presentation prepared for the 55 Plus Sri Lankan Group. මම මේ වෙලාවේදී ගෙවතු භෝගවල රෝග සහ කෘමි හානි පිළිබඳව සාකච්ඡා කරනවා. එතකොට අපි භෝගවල තියෙන රෝග බැලුවොත් දිලීර, බැක්ටීරියා, වෛරස් සහ වෙනත් රෝග තියෙනවා. එතකොට මේවා පාලනය කිරීමට ඒක ක්‍රමයක් නෙමෙයි, ක්‍රම කීපයක් භාවිත කරන්න පුළුවන්. ඒකට අපි කියනවා ඒකාබද්ධ පාලනය කියලා. ඒකට ඉන්ටිග්‍රේටඩ් ඩිසීස් මැනේජ්මන්ට් කියනවා. එතකොට මේකෙදී අපි පස ගැන කතා කරන්න ඕනේ. පස නිරෝගී පසක් වෙන්න ඕනේ. පසේ හොඳ වාතාශ්‍රයක් තියෙන්න ඕනේ. ජලය හොඳට බැසගෙන යන්න ඕනේ. ඒ වගේම වගා බිම හෙවන නැති හොඳ වාතාශ්‍රය තියෙන එකක් වෙන්න ඕනේ. ඊළඟට වල් මර්ධනේ ඉතාමත්ම හොඳින් කරලා තියෙන්න ඕනේ. ඊළඟට වගාව පටන් ගන්න කලින් පහුගිය වගාවල තියෙන යම් කිසි තියෙමේ කොටස් තියෙනවා ඉතිරි වෙච්ච කොටස් ආඩි දෙකක් පසේ වල්ලන්න ඕනේ. එහෙම නැත්නම් කම්පෝස්ට් වලට ගන්න වෙනවා. ඊළඟට ඒකාබද්ධ රෝග පාලනය සඳහා නිරෝගී බීජ සහතික කරපු ඒවා පාවිච්චි කරන්න ඕනේ. ඊළඟට ඒ සඳහා ගොඩාක්ම වැදගත්ම දේ තමයි යම් කිසි රෝගවලට මේ විශේෂයෙන්ම මේ major diseases වලට resistance තියෙන වර්ග තෝරා ගැනීම වැදගත් වෙනවා. ඊළඟට පිරිසිදු උපකරණ වර්ග පාවිච්චි කරන්න හොඳට සූදලා පිරිසිදු කරලා ඊළඟට පැල හිස්රිත වීමේදී පැල පේලියක පැල අතර පරතරයත් මේ ඊළඟට පේලි දෙකක් අතර පරතරයත් අර නිර්දේශිත ප්‍රමාණයට තියාගන්න ඕනේ. එහෙම නැති වුණොත් ගස් ළඟින් ළඟින් තිබුණොත් කොළ ගහණය වැඩි වෙනවා. ඊට පස්සේ කොළ අතරින් යන වාතාශ්‍රය අඩු වීමෙන් රෝග වැඩි වෙනවා. ඊළඟට මම ඉස්සෙල්ලාම කතා කරන්නේ දියමලං කෑම කියන රෝගය. මේක ඉතාම කුඩා පැලවලට හැදෙන ලෙඩක්. ඒකෙදි මෙතන මේ පසට උඩින් ශාකය දිරා යාමක් වෙනවා. මොකද දිලීර අසාධන වීමෙන් මේ සඳහා පිටියම් ෆයිටොප්තරා, රයිසොප්ටෝනියා සහ ෆියුසේරියම් කියන දිලීර හතරම මේකට සහභාගී වෙනවා. ඉතින් මේකෙදි වෙන්නේ ගස් අර එතන හීනි වෙලක් ගියපුවම ගස් ඒගොල්ල දිරා ගියපුවම ගස් කඩාගෙන වැටෙනවා.
මේක පාලනයට දිලීර නාශක යෙදූ බීජ ගන්න ඕනේ පැකට් එක බලන්න ඕනේ මේකට ට්‍රීට් කරලා තියනවාද කියලා දිලීර නාශක වලින් ඊළඟට ජලවහනේ ඉතාමත්ම හොඳට තියාගන්න ඕනේ භෝග මාරුව කරන්නම වෙනවා මොකද මේ ලෙඩේ තියෙනවා නම් ආයෙත් එතන හැදුවොත් ආයෙත් ලෙඩේ හැදෙනවා ඊළඟට මේක ඉතාමත්ම කුඩා පැලවලට හැදෙන ලෙඩක් එතකොට ඊළඟට මම කතා කරන්නේ පසු අංගාමාරය එහෙම නැත්නම් ලේඩ් බ්ලයිට් කියන රෝගය ගැන මේ ලේඩ් බ්ලයිට් කියන රෝගය හැදුනහම පත්‍රවල මේ කළු පාට පුල්ලි ඇති වෙනවා ඒ පුල්ලි ඉතාමත්ම තෙත ගතියක් පේනවා ඒ පත්‍රවලට වගේම ඒක කඳට සහ අලවලටත් ඒ රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා අපි තක්කාලි ගත්තොත් තක්කාලි කඳටත් හැදෙනවා ඒ වගේම තක්කාලි පත්‍රත් ඒ කළු පාට වෙලා දිරලා යනවා ඒ වගේම ගෙඩියටත් රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා ඊළඟට පසු අංගමාරයේ බෝ වීම සිද්ධ වෙන්නේ ඇත්තටම රෝගී අත්තාපල් අල මගින් බෝ වෙනවා ඒ නිසා උගලන් පරිස්සම් වෙන්න ඕනේ අලගෙනලා හදනකොට ඒ අලේ පිරිසිදු කියලා බලන්න ඕනේ ඊළඟට මේක බීජාණු කියලා හදන මේ හැම දිලීරයක්ම බෝ වෙන්න හදනවා බීජාණු කියලා ඇහැට පේන්නේ නැති දෙයක් ඒවා වාතය මගින් සහ වර්ෂාවෙන් අනික් නිරෝගී පැලවලට බෝ වෙනවා ඊළඟට හැම වෙලාවෙම අත්තාපල් ගැලෙවුවාම නිරෝගී මේ බල්බ්ස් ටික වෙනම තියන්න ඕනේ මේ ඊළඟට රෝගිය වෙනම ගබඩා කරන්න ඕනේ ඊළඟට මේ රෝගය ගත්තොත් ගොඩාක් වෙලාවට මේ රෝගය මෙන්ටෝ බවල ආව ඉතාමත්ම කලාතුරකින් එන එකක් නමුත් වර්ෂාව දිගටම තියෙනවා නම් තෙතමනේ ගොඩක් තියෙනවා නම් ඊළඟට උෂ්ණත්වය ගොඩක් අවම මට්ටමේ තියෙනවා නම් මේ රෝගය ඇති වෙන්න හොඳටම ඉඩ තියෙනවා ඒක නිසා මේක මේ ඒ වගේ තත්ත්ව තියෙනවා නම් පරිසරයේ ඒ මේ රෝගය පැලඳෙන්න පුළුවන් ඊළඟට මේ රෝගේ පාලනය කරන්න සඳහා සහතික කළ හොඳ බීජ ගන්න ඕනේ. ඒ වගේම ගත්තත් සිට වීමට පෙර අලිය කපලා බලලා ඒකේ මොන හරි පැල්ලම් තියෙනවද කියලා බලන්න ඕනේ. පැල ගන්නවා නම් සල්ලි වලට එතකොට ඒ පැල නිරෝධි කියලා බලලා ගන්න ඕනේ. ඊට පස්සේ මේ හොඳ දෙයක් තියෙන්නේ මේ තක්කාලි පසු අංගමාර රෝගය බීජ මගින් ව්‍යාප්තියක් සිද්ධ වෙන්නේ නැහැ. ඊළඟට අපි බලන්න ඕනේ මේ වගාවට ජලය සැපීම ගැන හැම වෙලාවෙම ජලය සපයනකොට ගස්සේ මුල්ලට වතුර වක්රන්න පුරුදු වෙන්න ඕනේ පත්‍ර තෙමුනොත් රෝග තත්ත්ව වැඩි වෙනවා ඒක නිසා ඒ ගැන අවධානය කරන්න ඕනේ ඊළඟට ගස් වලට පස් හොඳට පුරවනකොට පස් හොඳට තද කරලා පැලුම් නැති වෙන විදිහට පුරවන්න ඕනේ එතකොට මොකද වෙන්නේ අර බීජාණු වැටුණත් පස ඇතුලේ තියෙන බීජාණු උඩට එන්න පුළුවන්කමක් නැති වෙනවා ඊළඟට මේකට ඉතාමත්ම උත්තම හොඳ පාලන ක්‍රමයේ තමයි ප්‍රතිරෝධී වර්ග භාවිතා කරන එක. ඒකට තක්කාලි ගත්තොත් තක්කාලි වල මවුන්ටන් මැජික්, ජැස්පර්, අයන් ලේඩි කියන වර්ග මේ රෝගයට ප්‍රතිරෝධී වෙනවා. ඊළඟට ඔයගොල්ලන් බැරි වෙලා හරි දැක්කොත් අසල්වාසීන්ගේ ක්ෂේත්‍රයක මේ රෝගයේ ලක්ෂණ තියෙනවා. එතකොට අපිට පුළුවන් අපේ වගාව පරිස්සම් කරගන්න පුළුවන් ඒ සඳහා අපිට භාවිතා කරන්න පුළුවන් බෝඩෝ කොපර් ස්ප්‍රේ කියන දිලීර නාශකය. ඒතර මේ දිලීර නාශකය ඇත්තටම අපි ගොඩක් සැරේ ඒවා ගහන්නේ වගාවලට. ඉතාමත්ම මයිල්ඩ් එකක් තමයි මේක. ඒතකොට මේක නිසා ඇත්තටම මේ රෝගේ වළක්වා ගන්නවා මිස හැදුනට පස්සේ මේක ගැහුවට වැඩක් නැහැ. ඉතින් ඒක නිසා මේක ඇත්තටම අපිට කොච්චර සේෆ් වුණත් අපි හැම වෙලාවෙම පාවිච්චි කරන උට ග්ලව්ස් දාලා මාස්ක් දාලා පාවිච්චි කරන්න ඕනේ. ඊළඟට මේ ලෙඩේ ෆයිටොප්තරා කියලා එකෙන් ඇති වෙන මේ ලෙඩේ ඇත්තටම අපේ බටු වගාවට යන්න පුළුවන්. ඒ වගේම මිරිස් වගාවට යන්න පුළුවන්. එතකොටත් ඒ කඳ ඇත්තටම කඳ ගන් දුගුරු පාට වෙලා මේ කුණු වෙලා යනවා පත්‍ර වලටත් හැදෙනවා. හැබැයි මෙහිදී අපි ඒකට අංගමාරය කියන්නේ මෙතෙන්දී අපි කියන්නේ ඒක ෆයිටොප්තරා බ්ලයිට් එක කියලා. ඒකට හේතුව තමයි මෙතෙන්දී හැදෙන රෝගය ඇති කරන ඒ රෝගකාරකයා ෆයිටොප්තරා කැප්සිසි කියන එක. එතකොට ඒක එච්චර මේ එච්චරම හානිකර එකක් නෙමෙයි. මම මේවා පෙන්වන්නේ දැන් ඔයගොල්ලන්ගේ වගාවල තියෙනවා වල් එතකොට වල් මර්ධනය කරන්න ඕනේ මොකද වල් තිබුණොත් රෝග ලක්ෂණ ඇති වෙනවා වැඩි. එතකොට මේ වල් තමයි හෙයර් නයිට් ෂේඩ් කියලා තියෙනවා, බ්ලැක් නයිට් ෂේඩ් කියලා තියෙනවා. ඒ දෙක තියෙනවා නම් අනිවාර්යයෙන්ම අයින් කරන්න ඕනේ. ඒ වගේම ඔයගොල්ලන්ගේ ළඟ වගා කරලා තියෙනවා නම් පෙටියුනියා. එතකොට මේ රෝග වලට ඉතාමත්ම හිතකරයි මේ 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 මල් වර්ගය. ඉතින් ඒක නිසා ඒවත් අයින් කරන්න ඕනේ ළඩ වෙලා තියෙනවා නම්.
ඊළඟට මම කතා කරන්න යන්නේ තවත් ලෙඩක්. ඒකට කියනවා පෙර අංගමාරය නැත්නම් early blight කියලා කියනවා. එතකොට මේකෙදි උගලන් පේනවා ඇති මේ පත්‍රවල දුඹුරු පාට පැල්ලම් ඇති වෙනවා. අර අර ඉස්සල වගේ කළු පාට ලොකු පැල්ලම් නෙවෙයි. මේක දුඹුරු පාට පැල්ලම් තමයි ඇති වෙන්නේ. මේ පැල්ලම හොඳට බැලුවොත් උගලන්ට පේන්නේ පේනවා. මේකේ පැල්ලම ඇතුලේ වලලු වලලු වගේ තියෙනවා පේනවා. ඒකම මේ 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 පැල්ලම් ඉතාමත්ම පොඩි අර ඉස්සල වගේ ලොකු පැල්ලම් නෙමෙයි. නමුත් මේකත් අලයට ආසාදනය වෙනවා. එතකොට තක්කාලි වලත් උගලන් පේනවා පත්‍රවල තියෙනවා පුල්ලි ඊළඟ කඳේ තියෙනවා මේ දිරා යාම ඒ වගේම පළවලත් තියෙනවා රෝග ලක්ෂණ. එතකොට මේ මේක නිසා මේක මේ බෝවීම සිද්ධ වෙන්නේ රෝගී බීජ මගින්. ඒක නිසා බීජ ගන්නකොට පරිස්සම් වෙන්න ඕනේ. ඒ වගේම පහුගිය අසාධිත ශාක කොටස් තියෙනවා නම් ඒවත් අයින් කරන්න ඕනේ. ඒ වගේම මේ වගේ බීජාණු පැතිරීම සිද්ධ වෙනවා සුළඟින්. ඒ වගේම වැස්ස තියෙනකොට වතුරෙන්. ඒ වගේම කෘමීන් එක ලෙඩ ගහක බහලා ඊටකට අන්ත් එකට යනකොට ඒකෙන් බෝවීම සිද්ධ වෙනවා. එතකොට මේ මේ රෝගයටත් ඉතාමත්ම ප්‍රශස්ත උෂ්ණත්වය තමයි ෆැරන්හයිට් අංශක 82.86 අතර. ඊළඟට මේ මේ වෙලාවේදී වගාවට වැඩිපුර නයිට්‍රජන් යොදන එක එච්චරම හිතකර නැහැ. මොකද නයිට්‍රජන් පොහොර යෙදුවාම ඒ කියන්නේ රෝගේ පැතිරීම වැඩි වෙනවා. ඊළඟට ඔගොල්ලෝ දැන් මේ රෝගේ තියෙනවා නම් චේස්ට්‍රේ දස් අතරට ගිහිල්ලා එක එක වැඩ කරන්න යන්න එපා. මොකද ඕගොල්ලන්ගේ ඇඟේ තැවරිලා නිරෝගී ගස් වලට රෝගේ බෝ වෙන්න පුළුවන් වෙනවා. එතකොට ගහ පාමුලට හොඳ වැස්මක් දැම්මොත් මල්ච් එකක් දැම්මොත් එතකොට ගොඩක් වෙලාවට මේක පසෙන් ආපහු මේ රෝගේ ඇතිවීම වලක්ක ගන්න පුළුවන්. එතකොට මේකටත් අර මං කලින් කියපු තක්කාලි වර්ග අයන් ලේඩි මවුන්ටන් මැජික් ජැස්පර් කියන ඒවා ඇත්තටම ප්‍රතිරෝධී වර්ග තත්ත්වයක් පෙන්නුම් කරනවා. ඒ වගේම මේක වැළක්වීම සඳහා කුප අඩංගු දිලිර නාශකයක් භාවිත කරන්න පුළුවන්. එතකොට මම දැන් කියන බෝඩෝ කොප ස්ප්‍රේ කියන එක මේක ඉතාම වැදගත්. මොකද මෙච්චරයි අපිට තියෙන්නේ දිලිර නාශකයක් සේෆ් එකක් මේ මේ මේවට පාවිච්චි කරන්න. ඒවා ඇතර පළතුරු වලට විසිතුරු ශාක වලට එළවලු මල් ඕන එකට යොදන්න පුළුවන්. එතකොට මේකෙන් පත්‍ර පුල්ලි ඇන්ත්‍රැක්නෝස් බ්ලයිට්ස් ඒවා පාලනය වෙනවා. ඒ වගේම ඩවුන් මිල්ඩියු පවුඩර් මිල්ඩියු කළු පුල්ලි වගේ ඒ වගේ හැම දෙයකම මේක පාලනය කරන්න පුළුවන්. හැබැයි මේක ප්‍රිවෙන්ටිව් එකක්. මේක හැදුනට පස්සේ භාවිතා කළා වැඩක් නැහැ. දැන් මේ මෙන්න මේ දැන් ගන්න පේනවා ඇති මේ මම මේ පෙන්නුම් කරන්නේ මේ රෝගවලට ප්‍රතිරෝධී වර්ග අයන් ලේඩි මවුන්ටන් මැජික් ජැස්පර් කියන එක ඒකේ තක්කාලි වල පළවල හැටි. ඊළඟට මේ පසුවංග මාරයට ප්‍රතිරෝධී අර්ථාපල් වර්ග දෙකක් තියෙනවා ඩිෆෙන්ඩර් සහ ජැක්ලයින් ලී කියලා. දැන් මම කතා කරන්නේ තවත් වදකාර රෝගයක් ගැන. ඒක තමයි ඇන්ත්‍රැක්නෝස් රෝගය. ඉතින් මේක ඇති කරන දිලීරියේ නම කොලොටොක්සිකම් කියන එක. මේක එළවලු ගොඩකට හැදෙනවා. දැන් මිරිස් වලට ඊළඟට වටක්ක වලට කියුකම්බර් වලට ඊළඟට බීන්ස් ඊළඟට මේ මේ එග් ප්ලාන්ට් එකට හැම එකටම හැදෙනවා. එතකොට මේක හැදුනහම ගොඩක් වෙලාවට වෙන්නේ මොකද මේ මේ ඒ පළවල ගිලිච්ච පැල්ලම් ඇති වෙනවා. දැන් මේ පේනවා ඇති ඔයගලන්ට තක්කාලියකේ නිකන් ආවාට වගේ හැදිලා තියෙනවා. ඊට පස්සේ ටිකක් කාලය යනකොට ඒ ආවාටවල සුදු පාට පුළුම් වගේ ඒ දිලීරය දැක ගන්න පුළුවන්. ඊළඟට ඒකේ මැද තියෙනවා නිකන් ඔරේන්ජ් වගේ පාට නිකන් පින්කිෂ් ඔරේන්ජ් වගේ ස්පෝස් තියෙනවා. ඒ බීජාණු මගින් තමයි මේ රෝග ව්‍යාප්තිය සිද්ධ වෙන්නේ. ඊළඟට මේ රෝගය හැදුනහම පස ළඟම තියෙන ගෙඩිවල තමයි අසාධාරණ සිද්ධ වෙන්නේ. ඒක නිසා ඒවයි ගිලුණු පැලුම් දැක් ගන්න පුළුවන් වෙනවා. එතකොට පරිසරය තෙත්ුණාම තමයි මේ බීජාණු එළියට දාන්නේ. එතකොට දිලීරයේ මුල්වරටම රෝගය බෝ කරාට ඊට පස්සේ බීජ තමයි ඊට පස්සේ බීජ වලින් තමයි මේක ඊළඟ පරම්පරාවට බෝ වීම සිද්ධ වෙන්නේ. එතකොට වර්ෂාව ඇති වෙලාවට මේ මේ ලෙඩේ තියෙනකොට මේ මේ පුස් එක තියෙනකොට ඒකද වතුර වැටුනහම ළඟ තියෙන හල් පහල ගස් වලටත් ලෙඩේ බෝ වෙනවා. ඊළඟට මේකට අවාසනාවකට වගේ ප්‍රතිරෝධී වර්ග නැහැ. ඉතින් ඒක නිසා හැම වෙලාවෙම නිරෝගී බීජ පාවිච්චි කරන්න ඕනේ. ඒ වගේම ඉඳුණු වහාම අස්වැන්න ගන්න ඕනේ. ඊළඟට
ගස පාමුලට හොඳ වැසුමක් දාන්න ඕනේ. ඊළඟට අවුරුදු 3ක් 4ක් අතර භෝගමාරුවක් කරන්න ඕනේ. හැබැයි භෝගමාරුව කරනකොට දැන් මේ සොලනේෂිය කියන කුලියට අයිති තක්කාලි, බටු, අර්තාපල් ඒ වගේ මේ මේ එග් ප්ලාන්ට්ස් වගේ දේවල් එක්ක මේ කරන්න හොඳ නැහැ භෝගමාරුව. මොකද ඒවටත් හැදෙන නිසා. ඊළඟට රෝගී හැදිච්ච කොටස් කිසිම විටක කොම්පෝස්ට් කරන්න එපා. पत्रवल रोग लक्षण इतना मैं विशाल कल पेन कल तीन तीता मेक निरोगी पेल सीतवीम वेदगा पेल मुलट जाले दूनी प्रतिरोधी वर्ग विधि जस्प की तीनवा इलांगट पेल हमला कुंजदाल किलिंग कल हिट हिट वंडूनी इतकोट पात्र अतर वाताश्रय तीन सा इतर दिलीर इतर पेतिरने इलांट मेकट वाले तीम संदा कुप दिलीर नाशक पुलवा ඊළඟට මම කතා කරන්න යන්නේ මැලවෙන රෝග ලක්ෂණ පෙන්වන දිලීර රෝගයක් ගැන. ඒක තමයි ෆියුසේරියම් විල්ට් කියලා කියනවා. මේක ෆියුසේරියම් කියන දිලීරය මගින් ඇති කරන්නේ. ඒක ගොඩක් වෙලාවට පස්සේ තමයි මේ දිලීරේ ඉන්නේ. එතකොට මේ නිරෝගී ගසක් හැදුවාට පස්සේ මුල් වලින් මේ දිලීරය ඇතුල් වෙලා එතකොට දැන් අපේ කඳේ ගස්වල කඳේ තියෙනවා වතුර පල්ලෙහා ඉඳලා උඩහට ගෙනියන ටිෂුස් තියෙනවා. ඒ ටිෂුස් වලට ගිහිල්ලා මේ මේක මේ දිලීරය බ්ලොක් කරනවා. එතකොට බ්ලොක් මොකද වෙන්නේ ගස මේ වගේ මැලවිලා යනවා. එතකොට මේකට අත්‍යවශ්‍යම භෝගමාරුව අවශ්‍යයි අඩු ගානේ අවුරුදු 3ක. ඊළඟට ප්‍රතිරෝධී වර්ග විදියට හොයාගෙන තියෙනවා සෙලිබ්‍රිටි ජස්පර් කියන වර්ග දෙක. ඊළඟට මේක දැන් ගොඩක් වෙලාවට මේ ක්ෂේත්‍රයේ පාවිච්චි කරොත් යම්කිසි උපකරණයක් අනිවාර්යයෙන්ම විෂ බීජ හරණය කළ යුතුයි. ඊළඟට තවත් තියෙනවා මැලවීමේ රෝගයක් ඇති කරන වෙනත් එක්කෙනෙක් මේක බැක්ටීරියා කෙනෙක් ඇති කරන්නේ මේක. එතකොට මේ බැක්ටීරියා එක සිඩොමොනාස් කියන බැක්ටීරියා එක ඒකත් පසේ ජීවත් වෙන්නේ. එතකොට පසේ ඉඳලා මෙයා ගහට ඇතුල් වෙලා ඊට පස්සේ අර විදිහටම මේ අර වතුර උඩට ගෙනියන ටිෂුස් බ්ලොක් කරලා එතකොට ගස සම්පූර්ණයෙන්ම මැලවෙනවා. හැබැයි මෙතෙන්දී ගස මැලවෙන්නේ ඉස්සෙල්ලාම කොළ පාටටම මැලවිලා යනවා. ඊට පස්සේ තමයි දුඹුරු පාටට මැලවෙන්නේ. ඉතින් ඒකෙන් වෙනස අඳුරා ගන්න පුළුවන් ෆියුසේරියම් විල්ට් එකේ මේ බැක්ටීරියල් විල්ට් එකේ. එතකොට මේක ඉස්සෙල්ලාම බලනකොට ගහ කොළ පාට තියෙද්දිම මැලවිලා තියෙනවා. එතකොට අපි දැනගන්න ඕනේ මේක බැක්ටීරියල් විල්ට් කියලා. ඊට පස්සේ එහෙම වුණොත් මේකෙන් කිසිම ප්‍රයෝජනයක් නැහැ ගහ අයින් කරන්න ඕනේ ශේස්ත්‍රයෙන්. ඒකලා ඊට පස්සේ මොකද මේක ගෙඩි හැටගන්නෙත් නැහැ. ඒ වගේම මේක ශේෂ්ත්‍ර දිගටම තිබුණොත් අනික් ඒ වටත් මේ රෝගය බෝ වෙනවා. එතකොට ජල සැපීම පරිස්සමෙන් කරන්න ඕනේ. මොකද ජල සැපීමෙන් තමයි බෝ වීම සිද්ධ වෙන්නේ. ජලයත් එක්ක තමයි මේක බෝ වෙන්නේ. ඊළඟට භෝග මාරුවත් ඊළඟට මේ තක්කාලි වර්ගයක් තියෙනවා ට්‍රොෆික් කියලා එකක්. එන්නේ ඒක මේකට ප්‍රතිරෝධී. ඉතින් ඒ සමගම උපකරණ විෂ බීජ හරණය කරලා මේ තමයි මේක පාලනය කරගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට දැන් අපි යන්නේ වෙනත් රෝගවලට. ගුලඬ ගොඩක් කට්ටිය මේක මං හිතන්නේ මේක දැකලා ඇති මේ රෝග ලක්ෂණ. එතකොට ඉස්සෙල්ලාම තියෙන එකේ තියෙන්නේ මේ මේ ඒ ඒ පැල්මක් ඇති වෙලා තියෙනවා නට ළඟින්. හරියට නිකන් මේ නට ළඟින් ස්ටාර් එකක් වගේ තමයි ඒක පැල්ම වෙන්නේ. එතකොට මේක ගොඩක් වෙලාවට වෙන්නේ නයිට්‍රජන් පුහර වැඩිපුර දැම්මම. ඒක නිසා ගුලන් ඒක කරෙක්ට් කරගන්න නයිට්‍රජන් පුහර අඩු කරන්න ඕනේ. ඊළඟට මේ දෙවෙනි ස්ලයිඩ් එකේ තියෙන එකේ තියෙනවා මේ ඒ මේ තක්කාලි වල වලයාකාර පැලුම් තියෙනවා. එතකොට මේකට හේතුව තමයි දිගටම වැස්ස තියෙනකොට එමනම් මීදුම තියෙනකොට වතුර එකාකාරව ලැබෙන්නේ නැහැ. පැලියට වැඩි වෙනවා අඩු වෙනවා වැඩි වෙනවා අඩු වෙනවා. ඒ වගේ තත්වයක් යටතේ හිරුවෙලියක් බොහොම තදට තියෙනවා නම් ඒකම මේ ගෙඩි ටික හොඳට එක්ස්පෝස් වෙලා තියෙනවා නම් ඉරෙලියට ඒකල දැන් උගලන් පේනවා මේක කොළ නැහැ. ඉතින් එතකොට අර කෙලිම ඩිරෙක්ට් සන්ලයිට් වැටෙනවා. එතකොට තමයි මේ පැල්ම සිද්ධ වෙන්නේ. එතකොට බ්ලොසම් එන් රොට් කියන එක කවුරුත් අත්දකිනවා. මේක තක්කාලි වල ඊළඟට කැප්සිකම් වල ඒ හැම එකෙම ඇති වෙනවා. නට්ටට විරුද්ධ පැත්තේ තියෙන මේ ගෙඩියේ තියෙන මේ දුඹුරු පාට පැල්ලම ඇති වෙනවා. එතකොට ගෙඩිය ඇත්තටම ඒකේ ක්වොලිටි එක සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා. ඒක නිසා මේකට හේතුව විදියට කියන්න පුළුවන් වෙන්නේ ඇත්තටම මේ මේ කැල්සියම් ඌනතාව. ඒක තමයි හේතුව. නමුත් මේ කැල්සියම් ඌනතාව තිබුණත් නෙමෙයි මේක පසේ වතුර තියෙන්න ඕනේ එකම එකාකාරී මට්ටමක තියෙන්න ඕනේ. බැරි වෙලාවත් උස් වෙනවා පහත් වෙනවා වගේ වතුර
මටම තිබ්බොත් වෙන්නේ මේ අර ගොඩාක් වෙලාට හිග වතුර වතුර හිග කාලයේදී මේ කැල්සියම් ප්‍රමාණය වතුරේ දිය වෙලා තමයි මුල් වලින් උරා ගන්නේ වතුර නැති වුනාම ඒක කරන්න බෑ ඒක නිසා අවශ්‍ය ප්‍රමාණයට කැල්සියම් ශාකයේ උඩටම යන්නේ නැහැ ඒක නිසා කැල්සියම් අඩු වීමෙන් තමයි මේක ඇති වෙන්නේ දැන් උගලන් හැමෝම දන්නවා මේ හැම ගෙඩියක්ම හැදිලා තියෙන සෛල කියන ඒකක වලින් ඒ සෛල එකිනෙකට බැඳලා තියෙනවා යම් කිසි බදාමයකින් ඒ බදාමයට කියනවා කැල්සියම් පෙක්ටේට් කියලා එතකොට මේ කැල්සියම් පෙක්ටේට් හදන්න තමයි මේ කැල්සියම් ඕනන්නේ ඒක නැති වුනාම මේ මේ සෛල කඩාගෙන හැලෙනවා ඒක තමයි මෙතෙන්ද වෙන්නේ එතකොට මේක පෙපර් එග්ප්ලෑන්ට් පම්කින් වගේ දේවල් වලටත් එන්න පුළුවන් එතකොට මේක පාලනය සඳහා පස්සේ pH එක ඒ කියන්නේ ආම්ලිකතාව පාලනය කරගන්න ඕනේ එතකොට ඒ සඳහා කුඩු කළ හුණුගල් කැල්සියම් කාබනේට් පොඩ්ඩක් එකතු කරන්න පුළුවන් පසට ඒ වගේම මෙතෙන්දී අර වතුර වාෂ්ප වෙලා යනවා ඒක වළක්වා ගැනීමට හොඳ වැස්මක් දැම්මොත් ඒක එතකොට අපිට ටිකක් අර වතුර පාලනය කරගන්න පුළුවන් ඒ එකම අඩුම ගානේ සතියකට දෙවරක්වත් වතුර දාන්න ඕනේ තක්කාලි වලට ඉතින් ඒක නිසා නයිට්‍රජන් පුහුර අඩු කරලා වතුර හොඳට සප්පේලා මේක පාලනය කරගන්න පුළුවන් සන්ස්ක්‍රීට් කියන එක ඇත්තටම ඇති වෙන්නේ දැඩි හිරු රශ්මිය වැදිලා කෙලින්ම පළවලට වැදුනහම ඇති වෙන තත්ත්වයක්. එතකොට ගොඩාක් රෝග නිසා හරි සත්තු නිසා හරි කොළ හැලෙනවා ගස්වල. ඊට පස්සේ මේ ගෙඩි ටික හොඳට එක්ස්පෝස් වෙනවා මේ ඉරට. එතකොට ඒ නිසා තමයි මේ තත්ත්වය ඇති වෙන්නේ. ඒක නිසා මේ වගේ තත්ත්වයක් ඇති වු විට හැම වෙලාවෙටම රෝග පාලනය කරගෙන කෘමි පාලනය කරගෙන තිබ්බොත් මේක වළක්වා ගන්න පුළුවන් වෙනවා. ඊළඟට මේ නිරෝගී ඇත්තටම නිරෝගී ශාක ගොඩක් තියාගත්තොත් තමයි මේක වළක්වා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට කොමඩු මස්ක් මෙලොන් වගේ ඒවටත් මේ රෝගය ඇති වෙනවා. ඊළඟට මේ කැට් ෆේසින් කියන එක. ඒක තක්කාලි ගෙඩියේ අග මේ වගේ කළු පාට වෙලා තියෙනවා. අනිත් එක ෂේප් එකක් වෙනස් වෙලා තියෙනවා ස්කැලප් ස්කැලප් වගේ. එතකොට මේක ඇත්තට මේකට තියෙන එකම හේතුව තමයි පොඩි කාලේ පැල හිටවනකොට පාරිසරික උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 50ට වැඩිය අඩු වුණොත් මේ පළවලට මේ තත්ත්වය උදා වෙනවා. ඒක නිසා හැම විටම පරිසර සත්වයේ හොඳ වුණාම පැල සිටවන එක තමයි හොඳ. ඊළඟට උගලා සමහරට දැකලා ඇති තක්කාලි පැල මෙහෙම මැලවිලා තිනවා. අපි දැක්ක ගමන් බය වෙනවා. මොකද අපෝ මේ වෙලා තියෙන්නේ කියලා. එතකොට ඒකට හේතුව තමයි මේ ශාක පත්‍රවල තියෙනවා කුඩා සිදුරු පුටිකා කියලා. එතකොට මේ පුටිකා වලින් වතුර වාෂ්ප වෙලා යනවා. ඒකට අපි කියනවා උත්වේදනේ කියලා. එතකොට මේ විදිහට වතුර වාෂ්ප වෙලා ගියපුවාම ගසට වතුර අඩු වෙනවා. නමුත් මේ ශාකය ඒකට උරුත්තු දෙන්න මේ හදාගත්ත ක්‍රමයක්. එතකොට මේගොල්ලෝ කරන්නේ අර පත්‍ර ටික ඇකිලෙනවා. ඇකිලෙනකොට අර පූටිකා වැහෙනවා. වැහිලා තියෙනවා. එතකොට අර වාෂ්ප වීම අඩු වෙනවා. එතකොට ආයෙ හවස වෙනකොට මේගොල්ලෝ ආයෙ දිගහැරෙනවා. ඒක නිසා මේක මේ අනුවර්තනයේ වෙච්ච එකක් නිසා මේක ලෙඩක් නෙවෙයි බය වෙන්න එපා. ඊළඟට දැන් සමහරවිට උගලන් දැකලා ඇති තක්කාලි ගෙඩි හැම කොළ පාට එක පාට කඩනකොට ඒක එකාකාරීව මේ මෝරලා නැහැ පැහිලා නැහැ. එතකොට මේකට එක හේතුවක් වෙන්න පුළුවන් ජානමය තත්වයක්. ඊළඟට අනිත් එක තමයි පාරිසරික බලපෑම. ඒ කියන්නේ ගොඩාක් ග්‍රීස්ම තිබිලා ඊළඟට එක පාරට මේ සීතල වුණාම මේ වගේ තත්වයක් ඇති වෙනවා. ඊළඟට අපි තක්කාලි වගේ වගාවේ කෘමි හානි ගැන කතා කරන්න යනවා. එතකොට ඉතාමත්ම කරදරකාරී කෘමියෙක් තමයි මකුළු මයිට නැත්තම් ස්පයිඩර් මයිට්. ඔයගොල්ලන් හැමෝම මේක අත්දැකීම දැකලා දන්නවා කියලා මම දන්නවා. ඉතින් ඒක නිසා මේ මම මෙතන පෙන්නලා තියෙනවා මේ මයිටාවන්ගේ විදිහ. ඒගොල්ලන් ඇත්තටම යටි කොළේ යටපැත්තේ තමයි මේගොල්ලන් ඉඳගෙන ජුෂ උරන්නේ. උරනකොට මොකද වෙන්නේ? කොළ යටපැත්තට කර්ල් වෙනවා. මේවා වෙනවා. එතකොට ඒගොල්ලන් යටපැත්ත තමයි බලන්න ඕනේ මේගොල්ලන් ඉන්නවද කියලා බලන්න. එතකොට ඕගොල්ලන් පෙනේ සමහර විට සුදු පාට තිත්තිත් වගේ පෙනේ මේගොල්ලන්ගේ ෆීඩින් ඉන්ජරි එක. එතකොට මැග්නිෆයින් ග්ලාස් එකක් අරගෙන බැලුවොත් මේ සත්තු දුවන එක පේනවා. ඒ වගේම බිත්තරත් පේනවා. ඒක නිසා මේකෙදි මේගොල්ලන් මේ ලොකු දැලක් හදාගෙන වෙබ් එකක් හදාගෙන ගොඩක් එකතු වෙලා ඉන්න හැටි ඕගොල්ලන් පේනවා. ඒකම ඕගොල්ලන් පෙන්නුම් කරලා තියෙනවා මෙතන තවත් මයිට වර්ගයක් නිකන් orange party එකක්. එයා predatory mite කෙනෙක්. ඒ කියන්නේ මේ predatory mite කරන්නේ අර ගොල්ලන්ව කාලා අපිට අපේ හතුරාව කාලා තමා එයා ජීවත් වෙන්නේ. එතකොට ඒක නිසා ඉතාමත්ම වැදගත් උගලන් ශේෂ්ත්‍රයේ මේ වගේ orange party මයිටව දැක්කොත් ඒගොල්ලන්ව encourage කරන්න ඕනේ. මොකද ඒගොල්ලෝ අපේ මේ සතාව පාලනය කරලා තියෙනවා. එතකොට ගොඩක් වෙලාවට පත්‍රවල යටපැත්තේ තිත් ඇති වෙලා පත්‍ර හැලීම සිද්ධ වෙනවා.
ඊළඟට මේකට ඉතාමත්ම හොඳ ක්‍රමය මේගොල්ලෝ පා මේගොල්ලෝ චූටි හැට පේන්නේ නැති කට්ටිය මේගොල්ලන්ව පාලනය කරන්න හොඳම එක තමයි natural enemies ස්වභාවික සතුරන්. එතකොට මේ සඳහා දැන් ඔයගලන්ට පේනවා මෙතන කළු පාට චූටි සතෙක් ඉනවා එයා කළුයි සුදුයි thrips කියනවා ඒගොල්ලන්. මෙතන ඉන්නේ එක්කෙනා predatory thrip කෙනෙක්. මෙයා කරන්නේ මොකද ඔය අපේ ඔය මකුළු මයිටාවන් aphids ලා හැම කාලෙ තමයි ජීවත් වෙන්නේ. එතකොට අපේ අපේ සතුරු නිකම්ම පාලනය වෙනවා. ඊළඟට minute pirate bug එයා කනවා මේ සතුන්. ඊළඟට උගල හොඳටම දන්න කෙනෙක් තමයි මේ lady bug beetle කෙනෙක් කෙනා. එයා කරන්නේ එයාත් ඔය මයිටාව කනවා aphids ලා කන හැමෝම කාලෙ ජීවත් වෙනවා. ඒ මම පෙන්නුම් කරලා දීලා තියෙනවා. මේ පත්‍ර මත දාපු බිත්තර කහපාට බිත්තර දානවා මේගොල්ලෝ. ඊට පස්සේ මේ බිත්තර පුපුරලා එනවා දිග මේ පණුවෙක් ඒ ලාවා කෙනෙක්. එතකොට ඒ ලාවත් ඇත්තට මේ මේ ඔක්කොම සතු කනවා. මේ අපිට අහිතකර සතු ඔක්කොම කනවා. ඒක නිසා අපි ඒ මේ ඒ වගේ සතු අපේ අපේ ෆීල්ඩ් එකේ දැක්කහම ඒගොල්ලන්ව ආරක්ෂා කරගෙන දිගටම පවත්වාගෙන යන්න ඕනේ. ඊළඟට මේගොල්ලන් පාලනය සඳහා ඇත්තටම මේ natural enemies like يعني හිතකර ක්‍රුමීන් පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව පත්‍රවල යටපැත්තට ඉතාමත් වේගවත් ජල පහරක් යොදපුවම මේගොල්ලන් බිමට වැටෙනවා. එහෙමත් කරන්න පුළුවන්. හැබැයි ඒගොල්ලන් ආය වතුර වේලුනාට පස්සේ උඩට යන්නත් පුළුවන්. ඒ නිසා නැවත නැවත යොදන්න වෙනවා. ඊළඟට පත්‍ර යටපැත්තට කෘමිනාශක සබන්දියර යොදන්න ඕනේ. එතකොට ගොඩක් වෙලාවට ඔයගලන්ට පුළුවන් නම් ඇක්‍රිසයිඩ් කියන කෘමිනාශකය ගත්තොත් ඒගොල්ල අනිවාර්යයෙන්ම මේ මයිටාවන්ටම හදපු එකක්. එතකොට ඒකෙන් පාලනය කරන්න පුළුවන්. හැබැයි මේගොල්ලන්ගේ බිත්තර දවස් 7කින් පුරලා එළියට එනවා. එතකොට ඒක නිසා ඉස්සෙල්ලා යොදලා දවස් 7කට පස්සේ නැවත වරක් අනිවාර්යයෙන්ම යොදන්න ඕනේ. ඊළඟට දැන් ශේත්‍රයේ තියෙනවා නම් තම්පලා වගේ ඇමරන්තස් වගේ වල් පැල ඒවට මේගොල්ලෝ ගොඩාක් ආකර්ෂණය කරනවා. ඒක නිසා මේ මයිටාවන්ගෙන් පරිස්සම් වෙන්න නම් මේ තම්පලා වගේ දේවල් ශේෂයෙන් අයින් කරන්න ඕනේ. ඒ වගේම මේගොල්ලන්ගේ මේ මකුළු දැල් වගේ බඳින මේ දැල දැක්ක ගමන් ඒවා අයින් කරලා දාන්න ඕනේ. ඊළඟ හානිකර සතා තමයි ඒෆිඩ් කියන සතා. එතකොට ඒෆිඩ් වර්ග කීපයක් ඉන්නවා. පොටේටෝ, මෙලන්, කැබේජ්, ග්‍රීන් පීච් කියලා. එතකොට මෙතන පෙන්ලා දීලා තියෙන්නේ මේ ග්‍රීන් පීච් ඒෆිඩ් කියන එකේනා. මේගොල්ලෝ පත්‍රවල යට තමයි යුෂ උරන්නේ. පත්‍ර බලපුවම පේනවා ඔයගලන්ට. මේගොල්ලෝ කරන්නේ ඒෆිඩ් කෙනෙක් අහවහම මේ කියන්නේ ෆීමේල් කෙනෙක් අහම එයා පැටව් දාගෙන 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 යනවා. ඊට පස්සේ ටිකක් කල් යනකොට මේගොල්ලන්ට wings තියෙන, ඒ කියන්නේ අත්තරු තියෙන මේ එකෙක් ඇති වෙනවා. ඒගොල්ලෝ තමයි ඊළඟට වෙන පැලයකට ගිහිලා නැවතත් ගහණය වැඩි කරන්නේ. ඉතින් මේ ඔයගලන් පේනවා දැන් මෙතන මේ ඒෆිඩ් වර්ගවල විවිධ පාට තියෙනවා. දැන් කැබේජ් ඒෆිඩ් නිකන් අලු පාටට හුරුයි. ඊළඟට බෝන්ච් එක කහ පාටට හුරුයි. ඒ වගේ මේ මේ ග්‍රීන් පීච් එක කෙනක් කොළ පාට ඒෆිඩ් කෙනෙක්. ඊළඟට මේගොල්ලෝ දැන් ඇත්තටම මේගොල්ලෝ පාලනය කරන්න ඉතාමත්ම හොඳ දේ තමයි natural enemies පාලනය පාවිච්චි කරන එක. මෙතෙන්දි ලේඩි බර්ඩ් බීටල් ඉතාමත්ම වැදගත් අපේ මේ ඒෆිඩ්ලා පාලනය කරන්න. ඊට අමතරව මම මෙතන පෙන්නුම් කරලා දෙනවා ඔයගොල්ලන් අඳුර ගන්න උනේ මේ 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 සත්තුන්ව කෘමි භක්ෂක බඹරා. එතකොට මේ බඹරා කරන්නේ ඒෆිඩ්ස්ලා දැක්කහම ගිහිල්ලා එයාගේ මවුත් පාර්ට්ස් දානවා අර ගුලන්ගේ ඇඟ ඇතුළට. දාලා ඒගුලන්ගේ යුෂ ඔක්කොම උරලා ගන්නවා. කරපුවම අර එයාගේ ඔක්කොම මැරිලා ගිහිල්ලා මමිෆයිඩ් මේ බොඩිස් ටික ඉතුරු වෙනවා. ඊළඟ දෙවෙනි එකේන තමයි ග්‍රීන් ලේස් වින්ග්ස් කියනවා. එයාගේ මම පෙන්නලා දීලා තියෙනවා බිත්තරය මේ ඇඩල්ට් එකේන ඊට පස්සේ මෙතන තියෙනවා ලාවා ඒකම පියුපේ පෙන්නලා තියෙනවා. එතකොට මෙයත් ඇත්තටම ওই ක්‍රුමීන භක්ෂණය කළ තමයි ජීවත් වෙන්නේ. ඒක නිසා අපිට හිතකරයි. ඊළඟට සිරෆයිට් කියන එක ඒ අනිකන් අර පොඩ්ඩක් අපේ මීමැස්සා වගේ සතෙක්. එයාගෙත් මේ මං මේ ලාවා අවස්ථාව පෙන්වන්න කළ තියෙනවා. ඒ වගේම පියුපා අවස්ථාවත් පෙන්වන්න කළ තියෙනවා. මේ තත් මේගොල්ලන් මේ වගේ දේවල් ඔයගොල්ලෝ ශේෂ්ත්‍රයේ දැක්කොත් විනාශ කරන්න එපා. මේගොල්ලන් පරිස්සම් කරගන්න. මොකද අපිට නොමිලේම මේ අපේ සත්තු පාලනය කළා දෙනවා. ඊළඟට මම කතා කරන්න යන්නේ ෆ්ලී බීටල් කියලා සතෙක්. මෙයා ඇත්තටම පැල පොඩි කාලේ තමයි හානි කරන්නේ. එතකොට ඒ පොඩ්ඩක් අර කොළවල චූටි 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 හිල් හදනවා. ඒ වගේම ගෙඩියෙත් පොඩි තිත් හදනවා. මෙයාට කොඹ තෙල් යෙදුවොත් පාලනය කරගන්න පුළුවන්. ඒ වගේම කෘමිනාශක සබන්දියර පාලනය සඳහා යොදා ගන්න පුළුවන්. ඒකම ඝනකම් වැසුමක් මල්ච් එකක් දැම්මම මේගොල්ලෝ පොළවේ ඉඳලා තමයි එළියට එන්නේ. ඒක වළක්වා ගන්න පුළුවන් වෙනවා.
ඊළඟට මම දැන් ආයෙත් එකෙක් කියලා ත්‍රිප්ස් ඉස්සෙල්ලා මම පෙන්නුවා ඔයගලන්ට කළු පාට ත්‍රිප් කෙනෙක් එයා අපිට හිත කරේ කෙනෙක් එයා ප්‍රිඩේටරි කෙනෙක් කියන්නේ සතු කාලා ජීවත් වෙන කෙනෙක් නමුත් මෙයා අපට අහිත කරයි එතකොට මේගොල්ලෝ තින්නේ පත්‍රයේ යටපැත්ත ඉඳලා විෂ උරනකොට හොඳටම පත්‍රයේ යට බැලුව සුදු පාට වෙලා තියෙනවා තිත් 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 ගෙඩියටත් හානි කරනවා එතකොට මෙයත් පාලනය කිරීම සඳහා කෘමිනාශක සබන්දියර හොඳයි ඒ වගේම ස්වභාවික සතුරුත් පාවිච්චි කරන්න පුළුවන් ඊළඟට කොලරාඩෝ පොටේටෝ බීටල් මෙයා ඇත්තටම එයා කරන්නේ පත්‍ර කනවා ඒවිලා කනවා 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 කල සම්පූර්ණයෙන්ම පත්‍රයේ බිම වැටෙනකම් කනවා එතකොට ඇත්තටම යීල්ඩ් එකට සෑහෙන්න බලපාන්න පුළුවන් සතු ගොඩක් හිටියොත් ඉතින් මේගොල්ලන්ට ඇත්තටම නැචරල් එනිමීස් ත බෑ මේගොල්ලන්ව කන මේගොල්ලෝ ලොකුයිනේ ඒක කරන්න බෑ ඊට පස්සේ මේකට කෘමිනාශක දියරේ ඉවත් මේගොල්ලන් හරි ඝනකම හින්දා මේගොල්ලන්ට ඒක ඉෆෙක්ටිව් නෑ ඒක නිසා කරන්න තියෙන හොඳම වැඩේ මේගොල්ලෝ අපි දකිනවා මේගොල්ලෝ අතින් අහුල්ලා සබන් දියර තීර භාජනයකට දාන එක තමයි හොඳම ඊළඟට දැන් කවුරුත් දන්න එකක් මේක ලීෆ් මයිනර් ඩැමේජ් එක. ඔගලන්ගේ තක්කාලි ඊළඟට මිරිස් ඒ හැම එකකම මේ වගේ පාරවල් ගිහිලා වගේ පේනවා ඇති ඔයගලන්ට. එතකොට ඒක කරන්නේ මෙන්න මෙතන ඉන්නවා ඇඩල්ට් ලීෆ් මයිනර්. එතකොට එයා තමයි ඇවිල්ලා පත්‍රවල බිත්තර දානවා. බිත්තර දැම්මට පස්සේ මොකද වෙන්නේ? බිත්තර පුපුරලා පොඩි පොඩි පිලවෙක් එළියට යනවා. එළියට ගිහිලා මේ පිලව කරන්නේ මොකද්ද? පත්‍රයට විදිනවා. විදලා පත්‍රයේ උඩම තියෙන සිවිය. ඒකට අපි අපචර්මය කියනවා. ඒක අස්සට ඉංගලා ඒ කියන්නේ උඩ තියෙන අපචර්මයයි පත්‍රයේ යට කොටසයි අතර මෙහෙම ටනල් එකක් හදාගෙන මෙයා යනවා පත්‍රය හැමතැනම. එතකොට ගිහිල්ලා මේකේ ටනල් එකේ කෙළවර බැලුවොත් කළු පාටට පොඩියට මෙයා ඉන්නවා පේනවා. එතකොට මේවා වර්ග කීපයක් කියනවා මේ ලීෆ් මයිනර්ස්ලා. ඉතින් මෙතන දැන් තියෙනවා ඇත්තටම මේ ටොමේටෝ ලීෆ් මයිනර් එකයි වෙජිටබල් ලීෆ් මයිනර් එකයි. ඒ වගේම මේකේ ඇත්තටම මේවා කියුකබිස් වල ඒ කියන්නේ ඒ පිපිඤ්ඤා කුලේ ශාක වලටත් එනවා ඊළඟට මෙතන මේ හැම වගාවකට හැම ඉලවකට වගේ මේ රෝගය ඇති වෙනවා දැන් මෙතන බීට් වල තියෙනවා ඊළඟට පොටේටෝ වල තියෙනවා ඊළඟට බීන්ස් වල තියෙනවා ඊළඟට මේ ස්පිනච් වල තියෙනවා මේ හැම එකෙම මෙයා හානි කරනවා හැබැයි මේ සතා එච්චරම මේ හානි කරන එකෙක් නෙවෙයි මොකද මෙයා ගොඩාක් හිටියොත් තමයි මේ ගොඩක් ඩැමේජ් එකක් වෙන්නේ එතකොට ගොඩාක් අර පත්‍ර වලට හානි වුණාම ප්‍රබස් සංස්ලේෂණේ අඩු වෙලා ගොඩාක් වෙලාවට yield එක අඩු වෙන්න බලනවා නමුත් මෙතෙන්දී එච්චර ආර්ථික හානියක් කරන්න තරම් මේගොල්ලෝ ඉන්නේ නැහැ ඒ නිසා මේගොල්ලන් පත්‍රයක දැක්කොත් චුට්ටි චුට්ටි තැනක දැක්කොත් කපලා ඒක අයින් කරලා අයින් කරන්න පුළුවන් ඊට පස්සේ බෝ වීම අඩු වෙනවා එතකොට මේගොල්ලෝ පරපෝෂිත බඹරුන් මේගොල්ලන් කනවා ඒක නිසා ඒගොල්ලන් එකෙන් යම් කිසි ප්‍රයෝජනයක් ගන්න පුළුවන් හැම වෙිටම ගන්නකොට ඕගොල්ලන් නර්සරි එකකින් පැල ගන්නකොට චූට්ටක් හරි මේ වගේ ටනල් සඳලා තියෙනවා නම් ඒ වගේව ගන්න එපා ඊළඟට මේක අස්වනු නෙලපු ගමම්ම ඔක්කොම පැල අයින් කරන මොකද මේ ඩැමේජ් එක තිබුණා නම් ක්ෂේත්‍රයේ ඊට පස්සේ අස්වනුට පස්සේ ඔක්කොම ශාක ඉවත් කරන්න කොම්පෝස්ට් කරන්න දාන්න එපා ඊළඟට ස්ටින්ක් කුරුමිනියා මෙයා වර්ග තුනක් පෙන්වන්න කරතන කොළ පාට එක දුඹුරු පාට එක කළු පාට හුරු එකෙක් ඊළඟට පොඩි පැටි එක පෙන්වලා තියෙනවා එතකොට මේගොල්ලෝ ගොඩක් වෙලාවට මේ පළයට ගෙඩියට ඊළඟට කන්දට ඊළඟට පත්‍ර වලට හානි කරනවා ඊළඟට දැන් බීන්ස් වලට පොඩ්ස් වලට සීඩ්ස් වලට හානි කරනවා ඉතින් ඒක නිසා මේගොල්ලන් ඇත්තටම මුලදීම හැදුනොත් වෙන්නේ මොකද මේ බඩ්ස් වලට ඒ කියන්නේ අර මේ අපේ ගහේ තියෙන අග තියෙන සියුම් බඩ්ස් වල ටයිප් ඊළඟට මල් වලට හානි කරොත් yield එක ගොඩක් අඩු වෙන්න ඉඩ තියෙනවා ඊළඟට අපි බැලුවොත් මේ පිපිඤ්ඤ වලත් අර ඉස්සෙල් විදිහට දීමලන් කැම් වෙනවා මම විස්තර කරපු හින්දා දැන් මේක මම විස්තර කරන්නේ නැහැ ඊට අමතරව ඇන්ගියුලර් ලීෆ් පොට් කියලා එකක් එනවා මේක සියුඩොමොනස් කියන මේ බැක්ටීරියාව මගින් තමයි මේක ඇති කරන්නේ එතකොට මේක මේ ඇදුනහම නිකන් රවුම් ඉස්සලම් මුලින් රවුම් පැල්ලමක් කියලා ඊපස්සේ මේක නිකන් කෝණාකාර විදිහට තමයි ලොකු වෙන්නේ ඒකලා ඒක මැද දිරුවට පස්සේ හිල් 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 වගේ හැදෙනවා එතකොට මේක මේක තමයි මේ හානියේ ස්වභාවය එතකොට මම ඇන්ත්‍රැක්නෝස් කතා කරන්නේ මොකද කලින් මම කතා කරපු නිසා ඊළඟට තවත් එකක් තමයි මේ මේ මේකට හැදෙන යටි පුස් රෝගය කියන එක. ඒ කියන්නේ ඩවුනි බිල්ඩ් ඇත්තටම පිපිඤ්ඤ වලට හැදෙනවා. හැදෙන්නේ පරණ පත්‍රවල ඉඳලා තමයි පටන් ගන්න රෝග ලක්ෂණ පෙන්නුම් කරන්න දුඹුරු පාට පැල්ලම් ඇති වෙනවා. එතකොට මේක දැකගත්ත ගමන් එතකොට මේක ඇත්තටම
මේ අඩු ගන්න මේ දිලිරේ වැඩෙන්න පැය 12කවත් තෙතමනයක් තියෙන්න ඕනේ වර්ෂාව මීදුම ඒ වගේ ශීතල කාල ගුණයක් තියෙනකොට තමයි මේක ඇති වෙන්නේ ඊට පස්සේ මේ මේක වළක්වා ගැනීමට සීසන් එකේ මුලම පැල ටික හිටෙව්වොත් මේක අවොයිඩ් කරගන්න පුළුවන් ඒක තමයි හොඳම ක්‍රමය ඊළඟට පත්‍ර වලට වතුර දාන්න එපා ගස පාමු වලට හැම විටම දාන එක තමයි හොඳ ඊළඟට රෝගී ශාක පොඩි කාලෙට එක්කුත් ඉවත් කරලා අලුත් එකක් දාන්න පුළුවන් ඊළඟට ඔරොත්තු දෙන වර්ග තියෙනවා ඒවා හොයාගෙන පාවිච්චි කරන්න පුළුවන් ඊළඟට කොප දිලිරනාශකය වළක්වා ගැනීමට පුළුවන් යොදන්න හැබැයි කියුකම්බර් වලට මතක තියාගන්න දිලිරනාශක හරි සල්ෆා වගේ දේවල් යොදනකොට මේ මේ ඕනම දෙයක් යොදන්න ඕනේ හොඳටම හිරු එළිය අඩු වෙලා රස්නිය අඩු වෙලා හවස වුණාට පස්සේ තමයි යොදන්න ඕනේ හේතුව මේකට මේ ටොක්සික් වෙනවා මේ ගොඩාක් රස්නි වේලාවක මේව දාපුවම ටොක්සික් වෙලා මේ පැලමැරෙන්න පුළුවන් තවත් ඔයගලන් හොඳටම දන්න ලෙඩක් තමයි මේ පිටිපුස් රෝගය කියන එක පවුඩර් මිල්ඩියු. ඒක ඇතුලේ එරිසිෆේ කියන වෛරස් මේ මේ දිලිරෙන් තමයි හැදෙන්නේ. එතකොට මේක හැබැයි හැදෙන්නේ උණුසුම් වියලි කාල ගුණයක් තියෙනකොට තමයි හැදෙන්නේ. ඒ මේකත් හැදෙන්නේ පරණ පත්‍ර වල තමයි ඉස්සෙල්ලාම රෝග ලක්ෂණ ඇති වෙන්නේ. ඊට පස්සේ ක්‍රමෙන් ක්‍රමෙන් උඩට යනවා. ඉතින් ඔයගලන් දැක්කොත් ඉස්සෙල්ලාම හොඳට මොනිටර් කරන්න ඕනේ ෆීල්ඩ් එක කරනකොට අර පරණ පත්‍ර ලෙඩ දැක්ක ගමන්ම කඩලා අයින් කරන්න ඕනේ හොඳට මතක තියාගන්න පරණ පත්‍ර වලින් ගොඩාක් මේ පළවලට ලැබෙන සහාය අඩුයි මොකද ඒගොල්ලන් නිකන් අර පරණ නිසා ප්‍රභා සංශ්ලේෂණය මෙච්චර හොඳට වෙන්නේ නැහැ ඒවා කඩලා අයින් කෙරුවා කියලා එච්චර ප්‍රශ්නයක් වෙන්නේ ඒක නිසා මේ ලප මේ සතියකට වරක්වත් ඒක බලලා අයින් කරන්න ඕනේ හරියටම හොඳ නිරෝගී යං පත්‍ර 15ක් තිබ්බොත් වැලකට ඒක ඇති හොඳ අස්වැන්නක් ලබා ගන්න. ඒක නිසා මේ විදිහට අපිට මේක පාලනය කරගන්න පුළුවන්. ඊළඟට පිපිඤ්ඤ වගාවටත් කෘමීන් හානි තියෙනවා. එක්කෙනෙක් තමයි ඉරි කෘමිනියා අනිත් එක්කෙනා තමයි තිත් කෘමිනියා. මේ දෙන්නම කරන්නේ පත්‍රවල උන්ටම ඒගොල්ලන් කනවා පත්‍ර කාලා අර එතකොට ජීල් එක අඩු වෙනවා. ඊට අමතරව මේ ඉරි කෘමිනියා කියන එක්කෙනා පසේ ඉන්නකොට මෙයාගේ මේ මෙයාගේ බඩවලට යනවා මේ සියුඩොමොනස් කියන බැක්ටීරියා එක. ගියපුවාම එයා බඩවැලේ ඉඳගෙන ඊට පස්සේ මේ ඉරි කෘමිනියා ගිහිලා ගහක වහලා දැන් විෂ පත්‍රේ කනකොට අර බැක්ටීරියා එකක් යනවා මේ පැලේට. එතකොට මොකද වෙන්නේ? මැලවීම ඇති වෙන්න පුළුවන්. ඒක නිසා ඒක ගැන පරීක්ෂාකාරී වෙන්න ඕනේ. මැගට් කියන සතාගෙනුත් හානි සිද්ධ වෙනවා. එතකොට සාමාන්‍යයෙන් අප්‍රේල් සිට ජූනි කාලය වගේ තමයි මේගොල්ලෝ හානිය සිද්ධ වෙන්නේ. මේගොල්ලෝ මේ ලොකු ඇඩල්ට් ඇවිල්ලා මේ පසේ තියෙන පැලුම් අතරට දානවා බිත්තර. දැම්මහම ඒ බිත්තර දවස් 4කින් විතර පුපුරලා සාමාන්‍ය උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් 10ක් විතර වුණාම අඟල් කාලක විතර දිග කහපාට පණුවෙක් එනවා. මෙයා තමයි මේ හානිය කරන්නේ. මේගොල්ලෝ මුලට හානි කරන්න පුළුවන්. ඊළඟ බීජ දාලා තියෙනවා බීජ හානි කරන්න පුළුවන්. එතකොට ඒක නිසා ගොඩාක් වෙලාවට කෘමිනාශක ට්‍රීට් කරපු බීජ ගන්න පුළුවන්. ඒවා අරගෙන හිතවපුවම සාමාන්‍යයෙන් හානිය අඩු කර ගන්න පුළුවන්. අනිත් එක තමයි ගොලන් කාබනික දේවල් පස්සට එකතු කරනවා නම් හොඳටම දිරපු ඒවා එකතු කරන්න ඕනේ. මොකද නැත්තම් අලුත් ඒවා එකතු කරපු ගමන්ම මේ සතා ඒකේ සුවඳට ආකර්ෂණය වෙනවා මේ මැස්සා. ඒක දිරු ඒවා දාන්න පුරුදු වෙන්න. බෝංචි වගාව ගත්තොත් දියමලන් කියන්නේ මම කලින් විස්තර කරා මම ආයි කරන්නේ නැහැ. ඊළඟට කලුලප රෝගය කියලා එකක් ඇති වෙනවා මේ පොඩ්ස් වලට. ඒක ඕල්ටනේරියා කියන දිලිරියෙන් තමයි ඇති වෙන්නේ. එතකොට මේ සඳහා මේක මේකෙන් ජීල්ඩ් එක අඩු නොවි තියාගන්න නම් නයිට්‍රජන් පොටෑසියම් හොඳට තියෙන්න ඕනේ ශාක මේ ශාකයට දීලා තියෙන්න ඕනේ. ඊළඟට පැල සහ පේලි අතර පරතරය වැඩි කරන්න ඕනේ. මේක තමයි ඇන්ත්‍රැක්නෝස් හැදුනහම වෙන්නේ බීස් වලට මම කලින් විස්තර කරපු විදිහට ඒක පාලනය කරගන්න පුළුවන්. ඊළඟට ඊළඟ මේ ලෙඩේ තමයි මේකත් දිලිර ලෙඩක් සුදු පුස් රෝගය කියනවා ස්ක්ලෙරෝෂිනියා කියන දිලිරිය තමයි මේක ඇති කරන්නේ. ඉතින් ගොඩක් වෙලාවට මේ 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 දිලිර කරන වැඩේ ඒගොල්ලන් සීත කාලයේ හැම තරණය කරන්න යම් කිසි බීජාණු වර්ගයක් හදනවා. ඒකට කියනවා ස්ක්ලෙරෝෂියා කියලා. නිකන් කළු පාට නිකන් ඒක පේන්නේ නිකන් අර මේ මේ අබෑට වගේ හදන්නේ. ඊට පස්සේ මේ දැන් හොඳ කාලේ ආවට පස්සේ දැන් පසේ තියෙන මේ ස්ක්ලෙරෝෂියා ප්‍රරෝහණය වෙලා චූටි බිම්මලක් වගේ එකක් හැදෙනවා. හැදිලා ඊට පස්සේ හොඳට වතුර කියන්නේ හොඳ තෙතමනේ වැඩි වෙච්ච වෙලාවේ මෙයා ඩොග් බීජාණු මුදා හරිනවා. එතකොට මේ බීජාණු ඇවිල්ලා තමයි මේ රෝගය ඇති කරන්නේ. එතකොට ගොඩක් වෙලාවට
මල් හට ගන්න වෙලාවල දින 6ක් ඉඳලා 10ක් විතර වගේ පසෙහි ගොඩාක් තෙතමනේ තියාගත්තොත් මේ තත්වයට ගොඩාක් මේ මේ තත්වය වැඩි වීමට බලපානවා. ඒක නිසා පසේ වතුර හුද්දට බැස යන විදිහට සකස් කරගන්න ඕනේ. මේක කොළවලට හැදෙන්නේ කඳට සමා හැදෙන්නේ. ගෙඩිවල සහ කඳට. එතකොට මේක පාලනය කරන්න මම ඉස්සෙල්ලා කිව්වා වගේ පේලි අතර සහ පැල අතර මේ ඒ තීර දුරස්තභාවය වැඩි කරගන්න ඕනේ. වල් මර්ධනය කළා තියෙන්න ඕනේ. ඊළඟට රෝගී පැල යාන්තම් දැක්ක ගමන් අයින් කරන්න ඕනේ. මොකද ඊට පස්සේ ආයෙකින් වැඩක් ගන්න බැරි නිසා ඊළඟට අනිවාර්යයෙන්ම අවුරුදු 2ක් 3ක් අතර භෝග මාරු කරන්න ඕනේ. ඊළඟට අර්ධාපල් තක්කාලි ගෝවා සලාද වගේ ඒවත් එක මාරු කරන්න එපා. මොකද ඒවටත් රෝගය හැදෙනවා. ඊළඟට මේවා කොම්පෝස්ට් කරන්න ගන්න එපා. ඊළඟට බැක්ටීරියා බ්ලයිට් එක පාලනය කරන්න ඇත්තටම මේ මේකත් මේ සැන්තුමනාස් කියන එකකින් ඇති වෙන එකක්. එතකොට මේක පාලනය කරන්නත් හොඳ සහතික කර බීජ ගන්න ඕනේ. ඊළඟට රෝගී ශාක පොඩි කාලෙ දැක්කම ඉවත් කරන්න ඕනේ. ඊළඟට භෝග මාරුවක් කරන්න ඕනේ. ඊළඟට තෙත්ව තියෙනකොට යන්න එපා, පැල අතරට යන්න එපා. පාත්‍ර තෙත්ව තියෙන වෙලාවට ඊළඟට ප්‍රිවෙන්ටිව් විදිහට කොපර් ෆන්ගිසයිඩ් එකක් පාවිච්චි කරන්න පුළුවන්. අනිත් එක තමයි වෛරස් රෝග. වෛරස් රෝග ගැන කතා කරනකොට ඇත්තටම මේ මෙහි ගොඩාක් අඩුයි. මේ මෙන්ටෝ බවල වෛරස් රෝග අඩු වෙන්න හේතුව තමයි වෛරස් රෝග සාමාන්‍යයෙන් වාහකයෙක් ඉන්න උන තව ලෙඩෙක්කින් තව හොඳ එකට මේ යවන්නේ. එතකොට ගොඩක් වෙලාවට ඒෆිඩ්ස්ලා තමයි ඒක කරන්නේ. එතකොට මේ මෙහි අර දිගට මේ ඒෆිඩ්ස්ලා ඉන්නේ නැති හින්දා ගොඩක් වෛරස් රෝග අඩු වෙනවා. නමුත් ඒක හැදුනොත් මෙන්න මේ විදිහට පත්‍රවල තියෙන පැල්ලම් තද කොළ සහ මේලා පාට පැල්ලම් ඇති වෙනවා. ඊටකට කුරු වෙනවා. හකුරු වෙනවා ඒ වගේ දේවල් වෙනවා මේක මේ සඳහා නිරෝගී බීජ සහ ඊළඟට ප්‍රතිරෝධී වර්ග පාලනය කිරීමත් අර ඒෆිඩ් වාහකයා පාලනය කරගෙන තියාගන්න එකත් වැදගත් වෙනවා එතකොට කෘමිහානි බැලුවොත් මම කලින් විස්තර කරපු කෘමීන් ගැන මම විස්තර කරන්නේ නැහැ දැන් ආපහු ඊළඟට කට්වර්ම්ස්ක් කියලා කට්ටියක් එනවා ඒගොල්ලන් පැල පුංචි කාලේ තමයි මේගොල්ලෝ ඇවිල්ලා පැල කපලම දානවා ඉතින් එතකොට මෙයා අඟල් මේ 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 මොත් ඒ කියන්නේ මේ මේ සමනලයා විතර දාන පස්සේ ඇතුලේ ඊට පස්සේ මේක පුපුරලා මේ විතර පුපුරලා මේ පොඩි පණුවෙක් එනවා අඟල් දෙකක් විතර දිග එකක් ඊට පස්සේ මෙයා ඇවිල්ලා තමයි මේ සම්පූර්ණයෙන්ම පැස් කපලා දානවා එතකොට මේක ඊටාම කුඩා කාලේ මේ තමයි මේක සිද්ධ වෙන්නේ මේක වළක්වා ගන්න ඉතාම හොඳ ක්‍රමයක් තියෙනවා ඒක තමයි ඕගොල්ලන්ගේ චූටි මේ හානිය තියෙනවා නම් පමණක් ශේත්‍රයේ කලින් තිබුණා නම් මේ ඒකට පුළුවන් යෝගට් කප් එකක් වගේ ඒ වගේ මොනවා හරි එහෙම නැත්නම් කාඩ්බෝඩ් එකක් රෝල් කරලා ගන්න පුළුවන් මේ වගේ නිකන් බම්බුවක් වගේ හදාගෙන පැලේ හිටවන හිටකොണ്ട് ඒකත් එක්කම හිටවන්න එතකොට මේ මේකෙදි ඒ යම් කිසි හිටවන ඒ කාඩ්බෝඩ් එක අඟල් දෙකක්වත් පස්සේ යටට යන්න ඕනේ ඊට අමතරව පස්සෙන් උඩට අඟල් තුනක් තියෙන්න ඕනේ එතකොට මෙයාට බෑ අපේ පැල කපන්න ඒක නිසා ඒ විදිහට අපිට කිසිම බේතක් ගන්න නැතුව මේක ආරක්ෂා කරන්න පුළුවන් ඊළඟට තනකොළ පෙත්ත ඔයගොල්ලන් කවුරුත් දන්නේ එක්කෙනෙක්. ඉතින් මෙයත් ඇත්තටම හානි කරන පොඩක් පැල මේ වලද ඇවිල්ලා නිකන් උරවන මේ ඉෂේ උරනවා ඒක නිසා මේ මෙයත් කරන්නේ අර බිත්තර දානවා ඇවිල්ලා දින 10කින් බිත්තර පුපුරලා එනවා එතකොට ජූලි මාසේ තමයි ඇත්තටම මේ ගුලන්ගේ ගහන ඉතාම වැඩි වෙන්නේ එතකොට මේ දෙගොල්ලන් පැටවු ඉෂුරනා මේ ඇඩල්ට්ස්ත් උරනවා එතකොට කෘමිනාශක දාලා සබන් දියර දාලා මේක පාලනය කරන්න පුළුවන් ඊළඟට ටානිෂ් ප්ලාන්ට් බගුත් එයත් ඇවිල්ලා මේ අඳුර ගන්න මම මේ පින්තූරේ දාලා තිනවා මල් කරල් ඔයබල ඉෂේ උරනවා එතකොට සැලකිය යුතු හානියක් නම් කරන්නේ නැහැ නමුත් කෘමිනාශක දියර වලින් මෙයා පාලනය කරන්න පුළුවන් ඊළඟට ස්ටින්ක් එක්කෙනා එනවා මේ බෝංචි වලටත් ඊළඟට බෝංචි පත්‍ර කෘමිනියා කියලා එක්කෙනෙක් ඉනවා එයාත් ඇවිල්ලා මේ පත්‍ර කෑම කරනවා ඒක කරන්නේ මැයි ඉඳලා ජූනි වගේ වෙනකම් මේ හානිය සිද්ධ වෙනවා එතකොට මෙයා දැක්කොත් ඕගොල්ලන් කරන්න ඕනන්නේ හවස් කාලේ 12ට පස්සේ 4යි ඒ අතර මේගොල්ලන් ඉන්නවා හොඳට පේන ශේෂ්ත්‍රයේ ඉතින් මේගොල්ලන් අහුලලා සබන් දියර එකට දාලා අයින් කරන්න පුළුවන් පීට් වගේ වගා වෙච්චර රෝග තත්ත්වයක් නැහැ බෝරොන් ඩෙෆිෂන්සි එක තියෙනවා බෝරොන් අඩු වුනහම මේ මේ අලවල කළු පාට පැල්ලමක් ඇති වෙනවා ඒක නිසා බෝරොන් ග්‍රෑම් 14ක් වර්ග මීටර 9.5ක පසට එකතු කරලා මේ තත්ත්වය මග හරගන්න පුළුවන් ඊට අමතරව මේ මැග්නීසියම් ඌණතාවය ඇති වුනහම පත්‍ර දාර කහ පාට වෙනවා ඒ වගේම පොටෑසියම් ඌණතාවය ඇති වුනහම මේ දාර මේ කලු පාට වෙලා පත්‍ර දාර ඒකෙත් මේ මේ විහානියක් සිද්ධ වෙනවා
මෙච්චරයි මට කියන්න තියෙන නමුත් මම අන්තිමට උගලන්ට ස්තුතිවන්ත වෙනවා අසාගෙන සිටීම ගැන ඊළඟට මට මේ පොහොර ගැන කතා කරනකොට NPK කියලා වර්ග තුනක් අපි යොදනවා ඒ තුන යොදන්නකොට උගලන් සාමාන්‍යයෙන් අර පැකේජ් එකක් පොහොර බලනකොට ඒකේ තියෙනවා NPK කියලා අනුපාතයක් දීලා තියෙනවා එතකොට ඒකේ ඒකෙන් කිපෙන්නුම් කරන්නේ 100ට ගන්න ඒ කියන්නේ නයිට්‍රජන් 100ට කොච්චර තියෙනවද ෆොස්ෆරස් කොච්චර තියෙනවද පොටෑසියම් කොච්චර තියෙනවද කියලා තමයි තියෙන්නේ එතකොට ඒක යම් කිසි ඕඩර් එකක් තියෙනවා නයිට්‍රජන් ඉස්සෙල්ලා ඊළඟට ෆොස්ෆරස් ඊළඟට පොටෑසියම් එහෙම තමයි හැම වෙලාවෙම තියෙන්නේ එතකොට ඔයගලන්ට පොඩි කාලේ ෆොස්ෆරස් වැඩිපුර තියෙන එකක් ඕනේ මොකද මුල් හොඳට හැදෙන්න ඒක අවශ්‍යයි ඊළඟට මේ ටිකක් මල් එහෙම එනකොට ෆොස්ෆරස් සමගම පොටෑසියම් ටිකක් වැඩි පොහොරක් යොදන්න ඕනේ ඊළඟට පත්‍ර ගහණය වැඩි කරන්න ඕනේ පත්‍රවල මදි වගේ නම් නයිට්‍රජන් පොහොර වැඩි කරන්න ඕනේ ওই විදිහට තමයි පොහොරේ දීම කළ යුත්තේ